ටවුන් එකේ විෂංකයාකට ගියා නම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. උතුරු සහ නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක ලෙස පත් කරලා තිබෙන්නේ නීති විරෝධී කටයුතු ගණනාවක් කළ කුටි ත්‍රස්තවාදී. මොව් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීක වශයෙන් ආණ්ඩුවේ සේවයේ යෙදී සිටියේදී 2002 ශ්‍රී ලංකා ආණ්ඩුව නියෝජනය කරමින් කොටි සංවිධානය සමග පැවැතුණු සාකච්ඡාවලට සහභාගි වෙන්න විදේශගත වුණා. ඒ සාකච්ඡාවලදී මොහු පැතිමාරු කරලා කොටින්ගේ පැත්තට එකතු වෙනවා. ඊට පස්සේ නෝර්වේ පදිංචි වෙලා 2017 තමයි ආපහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. ඔහු 2017 ශ්‍රී ලංකාවට පැමිණෙනකොට වහාම අත්අඩංගුවට ගත යුතු වැරදි තුනක් කර තිබුණා. සාකච්ඡා පැවැත්වෙන අතරතුරේ සතුරු පාර්ශ්වයට එකතු වීම, රාජ්‍ය සේවයේ සිටියේදී නොදන්වා සේවයේ අත්හැර යාම, කොටි ත්‍රස්තවාදීන්ට එකතු වී ඔවුන්ට සහයෝගයෙන් කටයුතු කිරීම, ආණ්ඩුව මොකද කරන්නේ වැරදි තුනට දඬුවම් තුනක් ලබා දෙනවා වෙනුවට තෑගි තුනක් ලබා දෙනවා. මේ සෙල්වින් ඉග්නේසස්ට තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර ලැබෙනවා. ඊට පස්සේ දෙමළ ජාතික සන්ධානයේ නිර්දේශය මත උතුරු සහ නැගෙනහිර සංවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ උතුරු පළාත් උපදේශක බවට පත් වෙනවා. ජනාධිපතිවරයාගේ අනුදැනුමකින් හෝ අවසරයකින් තොරව දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමාට කරපු නිර්දේශයක් අනුව පත් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා මේ තොරතුරු දන්නේ නැහැ. දන්නවනම් පත් කරන්නේ. තව දුරටත් බෙදුම්වාදීන් සුරතල් නොකර සෙල්වින් ඉග්නේසස් වහම අත්අඩංගුවට ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. අපි දැක්කා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රකාශ කරනවා අපි තාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම් පතක් ඉදිරිපත් කරලා නැහැ. දැන් දෙමළ ජාතික සන්ධානයේ ඒකී රාජ්‍යයේ පිළි අරන් තියෙන්නේ, මේක අපේ ලොකු ජයග්‍රහණය කියලා. අනේ අගමැතිතුමනි, දැම්වත් මේ බොරු කියන එක නතර කරනු මැනවි. අගමැතිතුමා විසින් ඉදිරිපත් කරපු වාර්තාවේ පළවෙනි පිටුවේම මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනුවෙන් සඳහන් වෙනවා කියලා අපි පෙන්නලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, අපෙත් එක්ක දෙරණ නාලිකාවේ වාද පිටියේ විවාදයට පැමිණි එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීතුමා මොකද කිව්වේ? යුනිටරි කියන හඳුන්වන්න ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවල මෙතෙක් යොදාගත් ඒකී රාජ්‍ය අපි පිළිගන්නේ නැහැ කියලා ඉතාම පැහැදිලිව සඳහන් කළා. අගමැතිතුමා කියලා තියෙනවා මේ ළඟ ඉස්සරේකදී ව්‍යවස්ථාවට එයා සම්බන්ධ නැහැ කියලා. මේකේ අයිතිකරුවා ඔබ නෙවෙයි නම් ඉදිරිපත් කළේ ඔබ නිසා කැඳවන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය. මම නොවේ අයිතිකරු. ඒ නිසා මම මේක ඉවත් කරගෙන අයිතිකරුවන්ට ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා කියලා ලේඛනයේ ඉවත් කරගන්න කියලා අපි අගමැතිතුමාට අභියෝග කරනවා.